අප්සාරි තිලකරත්න මේ දවස්වල ඇය ගැන කතා කරද්දී නැත්තම් මේ කාලවකවානුවේ ඇය ගැන කතා කරද්දී බොහෝ කාරණා නිසා ඇය ප්‍රසිද්ධියක් උසලනවා. එහෙම නැත්තම් බොහෝ කාරණා නිසා ඇය බොහෝ දෙනාගේ ආදරය දිනාගෙන තිනවා. ඇත්තටම කවුද මේ අප්සාරි තිලකරත්න කියන්නේ? ඇය කොහෙන්ද බිහි වෙන්නේ? ඇය කොහොමද අද තියෙන වාතාවරණය ඇගේ ජීවිතේ සකස් කරගන්නේ? මේ ආදි දේවල් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අප්සාරි අයිබෝන්. බොහොම ස්තුතියි අපට ගෙදරට එන්න අවස්ථාව දීලා මේ වගේ බොහොම සැහැල්ලු කතා බහකට අවස්ථාව උදා කර දුන්නට. ඔබ දැන් ක්‍රිකට් වලට සම්බන්ධයි, ක්‍රිකට් ගැන කතා කරනවා, බොහෝ දේවල් කතා කරනවා. හැබැයි ඔබගේ අතීතයට ගියාට පස්සේ ක්‍රිකට් වලට කිසිම සම්බන්ධයක් නැති, බොහෝම තමන්ගේ පාඩුවේ වැඩ කටයුතු කරගෙන හිටපු තරුණියක්. අපි කැමති ළමා කාලේ ඉඳලා ඒ අතීතය මතක් කරන්න. ළමා කාලය හරිම සුන්දරයි. කියන්නේ මට ඇත්තටම පුදුමාකාර වටිනා සම්පතක් මගේ දෙමාපියෝ. පුංචි කාලේ ඉඳලම අපිව හැඩ ගැස්සුවේ ආමන්ත මේ රටට ආදරය කරන්න, මේ රටේ සංස්කෘතිය විදියට හැදෙන්න, අපේ තියෙන ඒ ට්‍රැඩිෂන්ස් වලට ඒ විදිහට තමයි අපි පුංචි කාලේ ඉඳන් මේ හැදුවේ. ඒ ආభాෂය අපිට ලබා දුන්නා. හැබැයි එකක් තියෙන්නේ, කවදාවත් අපිට අවවාද කියලා කිව්වේ නැහැ. මට ඇත්තටම මතක නෑ ආමන්ත කවදා හරි දවසක කියලා මෙහෙම කරන්න, අරම කරන්න කියන එක. හැබැයි හැම වෙලේම ඒගොල්ලන් ජීවත් වෙන ගම අපිට පෙන්නවා, දැකින්න සැලැස්සුවා ඒගොල්ලෝ කොහොමද ජීවත් වෙන්නේ කියලා. ඒක තමයි හැම වෙලේම අපි ඒ දෙන්න දිහා බලාගෙන තමයි හැදුනේ. මගේ තාත්තා කෑගල්ල නෙළුම් දෙනියේ. එයා ඇවිල්ලා ගොවි තැන් කරන සහ වෙද පරපුරකකින් පැවතෙන්නේ කෙනෙක්. අම්මා දකුණේ. ඉතින් ඒ ආරේට තමයි අපිව ගොඩක් හැදුවේ, ගමේ විදිහට කෑම බීම පවා, එතකොට ඒ අන්දින පළඳින විලාසය පවා. දැන් අපිට පොඩි ලෙඩක් හැදුනත් පුංචි කාලේ කවදාවත් බෙහෙතක් දෙන්නේ නැහැ ආමන්ත. හරිම අමාරුවෙන් තමයි බෙහෙත් පෙත්තක් පෙව්වොත් පොවන්නේ. නැහැ, හැමදේම කරන්නේ අත් බෙහෙත්. ලෙඩක් හැදුනත් ඉස්සෙල්ලම එක්කන් යන්නේ බුදු කාමරේට. එක්කන් ගිහලා පහනේ තෙල් ටික තමයි ඉස්සෙල්ලම ගාන්නේ, මගේ දුවට ඉක්මනින්ම හොඳ වෙනවා කියලා. ඉතින් ඊට පස්සේ තමයි අත් බෙහෙත් කරලා බැරිම වුණොත් තමයි බෙහෙතක් ගන්න. හරි. ඊට පස්සේ පාසල අධ්‍යාපනයේ සයිට පස්සේ රැකියාවට එන තැන. ඔව්, පාසල් අධ්‍යාපනයේ මම පුංචි කාලේ සමුද දේවි බාලිකා විද්‍යාලයෙන් ලැබුවේ. ග්‍රේඩ් 5 ස්කෝලර්ෂිප් එක පාස් වෙලා මම යනවා ශාන්ත පාවුළු මිලාගිරියට. මොකද මම නංගි හිටියේ ඒකේ. ඊට පස්සේ මම ඕ ලෙවල් වලින් පස්සේ මම බයෝ සයන්ස් කරේ. ටිකක් ඉගෙන ගන්න හොඳයි. දක්ෂයි. බයෝ සයන්ස් කරේ. නමුත් අහම්බයකින් ජීවිතේ ලොකු වෙනසක් වෙනවා. දොස්තර කෙනෙක් වෙන්න ඉගෙන ගත්ත මම පුංචි කාලේ ඉඳන් හීන වැහුවේ දොස්තර කෙනෙක් වෙන්න. නමුත් පසු කාලීනව අර අහම්බයකින් මට ලැබෙනවා ස්කෝලර්ෂිප් එකකට මුණ දෙන්න. ඒ කියන්නේ විභාගයක් සහ ඉන්ටර්විව්ස් වගේ තිබුණා, ඇමරිකන් ෆීල්ඩ් සර්විසස් කියලා. ඒ හරහා මගේ ජීවිතේ වෙනස් වෙනවා. කවදාවත් හිතපු නැති පැත්තකින් මම ඔක්කොම අර ඒ ලෙවල් වලට මාස 3ක් විතර තියලා මම යනවා ජපානේ ඉගෙන ගන්න. ඉතින් මම එතනදී ගිහිල්ලා ඉගෙන ගන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. මම භාෂාව තමයි එහෙදි හදාරන්නේ. මට ජපන් පවුලක් එක්ක ඉන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඇත්තටම කියනවා නම් අර මම කිව්වේ මගේ අම්මයි තාත්තයි මාව හදලා තිබුණ විදිහත් එක්ක ඒ දෙමාපියෝ මට පුදුම විදිහට ආදරය කරා. ආදරය කරා සහ ඒ අර අපේ කල්චර්ස් උත් ටිකක් හරි සමානයි. ඉතින් අපි අතරේ වෙනසක් මට දැනුන්නේ නැහැ මගේම දෙමාපියෝ විදිහට මාව බලාගත්තා. ඒක දැනක මගේ අම්මා මේ මෑත කාලේ වෙනව අපේ ගෙදර ආවා අපිත් එක්ක ඉන්න. එයාම මට අම්මා කියනවා මේ අප්සාරි දන්නවද, ඔයාගේ අම්මා මට ලියුමක් එවලා තිබුණා. ඒ ලියුමේ තිබුණේ දෙම අම්මා කෙනෙක්ගේ ආදරේට ජාති ආගම් ભેදයක් නැහැ. රටක් වෙනසක් නැහැ. ඒ ආදරේ හැමතැනම එක වගේ. ඉතින් ඒ හින්දා මගේ දුවවත් ඔයාගේම දුවෙක් විදිහට ඒ විදිහටම එකම ආදරෙන් බලා ගන්න කියලා එවලා තිබුණලු. ඇත්තටම ඒගොල්ලෝ ඒ උපරිමයෙන්ම කරා මන්ද. ඊට පස්සේ ඒ කාල පරිච්ඡේදය නිමා කරලා වෙනස් විදියක වෘත්තිමය පසුබිමකට ලැබෙනවා. ඔව්, ඒ වෙන්නේ අර ජපානේ මම ඉඳිදී දැන් මම ගොඩක් ක්ලෝස් වෙනවනේ ෆැමිලි එකත් එක්ක, එකම යාළුවෝ. ඉතින් ඒගොල්ලෝ කැමති නැහැ මාව ආපහු ලංකාවට එවන්න. ඒකම මට හම්බ වෙනවා මේ යුනිවර්සිටි යන්න ස්කෝලර්ෂිප් එකක් ඒක ඇමරිකාවට. ඒක ජපානේ ස්කෝලෙන් දෙන්නේ. නමුත් දැන් ඒ කාලේ අර ඉච්චර අද වගේ ළමයිව යවන්නේ නැහැ පිටරටවල් වල. බොහොම සීමිත පිරිසක් තමයි ගියේ. ඉතින් ඒ මගේ අම්මලා බය වුණා, මං එහෙමම ඉඳීද දන්නේ නැහැ කියලා. අම්මිලා හැම කතා කර කර කිව්වේ දැන් ඇති එන්න කියලා. නමුත් අරහෙන් කියනවා යන්න එපා කියලා. පස්සේ ඕකට පිළියමක් විදිහට තමයි මං හිතන්නේ මගේ අම්මා
දවසක් පත්තරේ දැකලා මේ එයා ලංකාවේකට එයා හොස්ටස්ස්ලා බඳව ගන්නවා කියලා මගේ අම්මට කෝල් කරලා කිව්වා මෙන්න මෙහෙම එකක් තියෙනවා ඒකට ඔයා ඇප්ලයි කරොත් ඔයාට හැමලියම ජපානේ යන්න පුළුවන් දැන් ලැන්ග්වේජ් එකක් දන්න නිසා මේ ඇයි ඔයා එහෙම ඇප්ලයි කරන්නේ නැත්තේ එතකොට ඔයාට දෙක දෙපැත්තම ඉන්න පුළුවන් කියලා ඒ පාර ආමන්ත මම ෆස්ට් ටයිම් මම A4 ෂීට් එකක් අරගෙන මට හිතෙන විදිහට මම ලිව්වා බයිඩේට එක. කියලා මම යටින් දැම මම ජපානි කියන ගන්නවා. ඉතින් මම දැන් ලංකාවට එනවා ළඟදී. ඒ ආවට පස්සේ මම ආසයි මට මෙහෙ හැම වෙලේම එන්න පුළුවන් නම් ඒක හින්දා තමයි මම මේක ටැප්ලයි කරන්නේ කියලා. කියලා මම ඇඩ්‍රස් එක දුන්න එකට අම්මේ මම ඒක එහෙම පෝස්ට් කළා. ජපානිදලා. ජපානිදලා. ඊට පස්සේ මම ලංකාවට එනවා. බොහොම අමාරුවෙන් ලංකාවට එනවා. ආවට පස්සේ මට කෙනෙක් කියනවා දැන් මගේ ටාගට් එක ආපහු කොහොම හරි අරේ යන්න ඕනේ කියන එක. ඊට පස්සේ මේ මට යාළුවෙක් ඉඳන් කිව්වා මේ යාලංකකට යනවා නම් ගොඩක් ලේසි මේ හෝටල් එක්ස්පීරියන්ස් තියෙනවා නම් හරි ඉක්මනට ඒගොල්ල ගන්න දවට ලැන්ග්වේජ් උත් තියෙන නිසා. පස්සේ මම කොහොම හරි ලංකා ඔබරෝයි එතකොට. මම ඒකට ජොයින් වෙනවා මාස 6ක විතර ට්‍රේනින් පීරියඩ් එකකට. ඊට එතනදී ආමන්ත අපිට ඇත්තටම තිබුණේ මේ මම ලැජ්ජ වෙන්නේ නැහැ කියන්න. ඒ ට්‍රේනින් එකේ හැමෝම එක විදිහටම තමයි ඔක්කොම එකට ස්ටුවර්ඩ්ස්ලා ඔක්කොම එකට තමයි එක ට්‍රේනින් එක තියෙන්නේ. අපිට ඉස්සෙල්ලාම හම්බුනේ නැප්කින්ස් දවන්න. එක එක විදිහට වෙඩින්ග්ස් තියෙනවනේ. ඒවට ඉතින් අර පර ගානක් නැප්කින්ස් දවනවා දවසේම. ඒක එහෙම නැත්තම් අර හොදලා ඔක්කොම ගෙනල්ලා තියෙන වීදුරු කේසස් වල දාලා ඕක පිය දාන්න දවසේම. ඉතින් ඔහොම තමයි පටන් ගත්තේ. හැබැයි එතනින්ුත් මම ලොකු අත්දැකීමක් ලැබුවා. ගොඩක් වැඩ ඒගොල්ලෝ මාව පාවිච්චි කරා ජපන් භාෂා පරිවර්තකයෙකුත් විදිහට මම ජයා ජයවර්ධන ඒ කාලේ ජනාධිපතිතුමා හිටියේ මම එතුමාගේ නිල නිවසෙත් දෙසරයක් ගිහින් තියෙනවා පරිවර්තන කටයුතු වලට දවසක් මට හොඳට මතකයි මේ එහෙම මං කිමෝනෙක ඇඳගෙන යන්නේ වට යනකොට මට කියුවා කිමෝනෙක ඇඳගෙන කියලා ජපන් ගෲප් එකක් ඇවිල්ලා ඉන්නවා කියලා මන්දිරේට ඊට පස්සේ මම ගිහාම මේ මගේ පිටට ඇවිල්ලා කෙනෙක් ජපන් පිරිමි ළමෙක් මාත් එක්ක සිංහලෙන් කතා කරන්න ගත්තා එතනදී. හොඳට සිංහල කතා කරනවා. ඊට පස්සේ මගේ පිටට ඇවිල්ලා කවුහරි තට්ටුවක් දැම්මා. මම හැල්ලම වංගකට ජනාධිපතිතුමා. මම ඉතින් ඩිපාර්ට්මන්ට් බැලුවා. දුව ඔයා හොඳට මේ සිංහල කතා කරනවා කිව්වා. දැන් හිතනවා ජපනිස් කෙනෙක් කියලා. ඔව් මට දැන් හරි පුදුමයි මමත් මෙහෙම මුණ දිහා බලන් හිටිය. එතකොට මගේ මේ කලමනාකාරතුමෙක් හිටියා අපේ මේ හෝටලේ. එයා එකපාරටම ඉඳන් කිව්වා මේ නෑ උතුමාණෙනි මේ අපේම මේ කෙල්ලෙක් කියලා. ඊට සාමාන්‍යයෙන් මං හිතුවා ඔයා හොඳට කතා කරන නිසා මෙහෙමයි කියලා. මං කිව්වා නෑ මම ජපන් භාෂාව කතා කරනවා මේ ගිනගෙන ආවේ. මේ කිමෝන එකත් එහෙන් ගෙනාම එකක් කියලා මං හිතේ එතුමාට. එතුමාගේ මේ ෆස්ට් ලේඩිත් ඒ වෙලාවේ එතන හිටියා. ඉතින් හරි රසවත් ඒ සිතුවීම. ඊට පස්සේ එතනින් තවදුරටත් ඔය ගුවන් සිහිනේ සබෑ වෙනවනේ. යාසර ක්‍රීමේ සීනේ සබෑ වෙනවා. සීනේ සබෑ වෙනවා. මොකද මම ඇත්තටම ආමන්ත දැන් ලංකා ඔබරෝයික මම වැඩ කරනකොට ලොබි එකට තමයි පිකප් එකට එන්නේ ක්‍රූ එක. ඉතින් ක්‍රූ එක ලස්සන්ට ඇවිල්ලා වාඩිලා ඉන්නවා. ඒගොල්ලන්ගේ පිකප් එක එනකම් මම ඉතින් ඇත්තටම බලාගෙන ඉන්නවා. දැන් මගේ දැන් මේක බොහොම මට හරි ඌමනාම දෙයක්නේ. මම ඉතින් බලාගෙන ඉන්නවා හරි ආසාවෙන් අනේ මටත් මෙහෙම යන්න තියෙනවා නම් කවදා හරි කියලා. හැබැයි ඒකම ඉක්මනටම මට එනවා ලියුමක් ඉන්ටර්වියු එකකට කෝල් කරලා. මම යනවා. ගිහිල්ලා එතන ඉත ඉස්සර ලේසි නෑ යා ලංකාවකට ජොයින් වෙන්න. ඉන්ටර්වියුස් මම හිතන්නේ අපිට දෙකක් තිබුණා. ඊට පස්සේ අපේ නොලෙජ් එක බලන්න වෙනම ලියන්න විභාගයක් තිබුණා. ඉත ඒ ඔක්කොම කරලා පාස් වුණා. ඊට පස්සේ ඉතින් යා ලංකාවකට මං ගියා. එයා ලංකාවේ ෆ්ලයි කරනකොට මට පැවරුණා ලොකු වගකීමක් ආමන්ත මගේ තාත්ති දරුණු විදිහේ කැන්සර් එකක් හැදිලා බඩේ මේ ඔපරේෂන් එකක් කරන්න වුණා. ඉතින් ඒ වෙලාවේ මම කැන්සර් හොස්පිටල් එකකටවත් තාත්තිව ගෙනිච්චේ නැහැ. මොකද තාත්තිය හරි සංවේදී. ඉතින් මං හිතුවා මං දුවෙක් වගේ දුවෙක් විදිහට මට තිබුණ ලොකුම දේ තමයි මගේ තාත්තාව බේරගන්න එක. මොකද එයාගේ කේන්දර හිටම් බලද්දි කියලා තිබ්බා එයාගේ ජීවිතේ ඉවරයි එතනින් කියලා. එහෙම තත්ත්වයක් තිබුණේ. ඉතින් දරුණුම ගණේක පිළිකාවක්. පස්සේ කොහොම හරි මම කැන්සර් හොස්පිටල් එකට ගිහිල්ලා එතන හිටපු ලොකුම දොස්තර මහත්තයාට මම වැන්දා. මට ප්‍රයිවට් හොස්පිටල් එකට ඇවිල්ලා මේ ඔපරේෂන් එක කරලා දෙන්න කියලා. ඉතින් අර ගොඩක් ලේසි වුණා මන්ත මම ෆ්ලයි කරන නිසා මම මේ දොස්තරවරු ගොඩක් අඳුරනවා. නිතරම ෆ්ලයි කරලා. ඉතින් පස්සේ ආ බොහොම අකමැත්තෙන් තමයි කැමති වුණේ. හරි මම ප්‍රයිවට් තැනකට ඇවිල්ලා. මොකද ඒගොල්ලෝ කියන්නේ එතනට ගෙනල්ලා තමයි ඔක්කොම කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මට දෙවියෙක් වගේ දොස්තර කෙනෙක් හම්බුණා මගේ අක්ක කෙනෙක්ගේ මාර්ගෙන්. එතකොට ප්‍රයිවට් හොස්පිටල්ස් වැඩි තිබෙන්නේ නැහැ. රත්නම්ස් කියලා හොස්පිටල් එකේ දමිල දොස්තර මහත්තයෙක්. ඒ මහත්තයා මට නම් කිව්වා දුව
ඔයා තාත්තා වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙනවා. මං කොහොමයි තාත්තාව ගොඩ දානවා කියලා. මට කිව්වා ඔයා මට නැකතක් බල්ලා ගෙනත් දෙන්න. මං ඒ වෙලාවට තමයි මේ ඔපරේෂන් එක කරන්නේ. හැබැයි පුතේ ඔයා මේක කරනකොට ඔයා මෙතන ඉන්න එපා. ඔයා යන්න කෝවිලකට. එයා මට යන්න ඕන තැන ඔක්කොම කියලා පූජාව කරන්න ඕනිදී කියලා එතන කපු මහත්තයටත් කතා කළා. ඔයා ගිහලා තාත්තා වෙනුවෙන් මේ නවග්‍රහ පූජාව කරන්න කිව්වා. මං ඒ වෙලාවට ඔපරේෂන් එක කරලා ඔයෙක් කරන්න කිව්වා. ඉතින් ආමන්ත ඇත්තට මං ඒ කියපු විදිහට ඔක්කොම කළා. කුමාරි මගේ තාත්තා හරිම හාස්කමකින් වගේ මගේ තාත්තාගේ ජීවිතේ කියන්නේ දොස්තරලත් මට මතකයි ඒ කැන්සර් හොස්පිටල් එකෙන් ආපු ඩොක්ටර් මට පිටට තට්ටු කරලා යනවා ඔපරේෂන් එකෙන් පස්සේ කියලා මේ තාත්තා වැඩිම වුණොත් මාස 6ක් වගේ එයා වාසනාවන්ත නම් ඉඳී කියලා. හැබැයි මගේ තාත්තා ලොකු මාස්කමකින් ඒ වෙලාවේ මම හිතන්නේ හැමෝගේම ආශිර්වාද අර දෙවියෙක් වගේ දොස්තරගේ මම හිතන්නේ අත්ගුණෙත් තියෙනවා. මගේ තාත්තා සුවය ලැබුවා. ඒ කියන්නේ හරි පුදුම විදියට. බෙහෙත් පෙත්තක්වත් අඩු ගානේ අර දැන් කරනවා වගේ කරන්ට් අල්ලන්නවත් මොනවත් කිසි දෙයක් කරේ නැහැ. තාත්තව සුව වුණා. තාත්ති මම දන්න විදියට බෙහෙත් පෙත්තක් බිව්වේ නැහැ මේ ලෙඩේට. ඒ කියන්නේ ඒ ලුකුවට වැඩිලා තිබුණ පිළිකාව ඒගොල්ලෝ හිතුවේ මේක උඩු දුබල කියලා. ඇත්තටම බඩේම තිබුණලු ඒ එහෙම ලක්ෂණ. නමුත් පස්සේ කපලා බයොප්සියකට යවුවට පස්සේ ඒක මූලික අවදියෙන්ම ඒක හැදිච්ච ගමන් නමුත් ඒක හරි අසාමාන්‍ය දෙයක් තමයි හැදිලා තිබ්බේ. ඉතින් තාත්තිව වෙනවා. ඉතින් එතනින් එහාට ආමන්ත මම තමයි මගේ ගෙදර මම තාත්තිව වැඩට යවන එකේ නැවතුවා. මට ශක්තිය තිබුණා ගෙදර පවුල බලාගන්න. මම තමයි මගේ පවුලේ ඊට පස්සේ බ්‍රෙඩ් විනර් වුණේ. මම මගේ නංගි අම්මි තාත්තිවයි බලාගත්තේ. ඉතින් එතනදී මට ලොකු වගකීමක් ආවා. එයාගේ වගකීම මගේ කරපත ආවට පස්සේ මට හිතුණා දැන් මම මෙතන එහාට යන්න ඕනේ තව ටිකක් කියලා. ඒ පාර මම හිතුවා දැන් එයා ලංකා දැන් එයා හොස්ටසස් කෙනෙක්ට සාමාන්‍යයෙන් මේ ඉහළට යනවා කියන්නේ ලෝකේ තියෙන හොඳම එයාලයින් එකකට යන එක. ඉතින් ඒ වෙලාවේ මම අහලා තිබ්බා එමිරේට්ස් ගැන. එමිරේට්ස් එතකොට නම්බර් 1 එයාලයින් එකේ කාලේ. පස්සේ මම ඩුබායි ෆ්ලයිට් එකක අපි ගිය මම ගිය වෙලාවේ මම යනවා එමිරේට්ස් කාර්යාලය හොයාගෙන. ගිහිල්ලා එතනට ගිහිල්ලා මම කෙනෙක්ව හම්බෙලා මම කියනවා මං ආසයි මං එයා ලංකා එකේ ක්‍රූ එක. මං ආසයි මේ එමිරේට්ස් ආයතනයට ජොයින් වෙන්න කියලා. පස්සේ ඒගොල්ලෝ මන් දිහා බල්ලා ඉඳන් කියනවා ඔයාගේ උසත් හොඳට තියෙනවා. කිරිසේව තව මොනවද ඔයාගේ සුදුසුකම් කියලා. මම කොමං ජපන් භාෂාව කතා කරනවා. මං හෝටල් එක වැඩ කළා. ඒ එක්ස්පීරියන්ස් තියෙනවා. කියලා එහෙම කියනකොට ඒක ඔයා මට අපිට ලියලා දීලා යන්න ඇප්ලිකේෂන් එකක් කියලා. එතනදී. පස්සේ ඒ වෙලාවේ ඒගොල්ලෝ මගේ උස එහෙම මැන්නා. බර බැලුවා. ඔක්කොම කළා. ඒගොල්ලෝ මට දන්කෝ අපි අවුරුදු ගානකින් ලංකාවෙන් කවුරුත් අරන් නැහැ. හැබැයි දැන් මේ අවුරුදු ගානකට පස්සේ අපි 12 දෙනෙක් සිංහල කතා කරන ලංකාවේ ක්‍රූ එක ගන්න ඉස්සරහට අරමුණක් තියෙනවා. එහෙම වෙච්ච ගමන් අපි ඔයාව දැනුවත් කරන්නම් කියලා. ඊට පස්සේ ඉතින් ආමන්ත මං සුපුරුදු වෙලා විදියට ෆ්ලයි කර කර ඉන්නවා. එතන මට දවසක් මං එනකොට මට ගෙදරට ලියුමක් ඇවිල්ලා තියෙනවා එමිරේට්ස් ඉන්ටර්වියු එකට එන්න කියලා. කොළඹ ගලදාරි හෝටලේ මම මතක ඉඳි තිබුණේ. ඉතින් මං හරි ආසාවෙන් යනවා. එතනට ඒ යනකොට මහ ගොඩක් පිරිසක් හිටියා. ඒ කියන්නේ අර අවුරුදු ගානකට පස්සේ නිකන්නේ. එතකොට මම හිතන්නේ ගොඩ අය ඇප්ලයි කරලා තිබුණා. එයා ලංකාවකෙත් ගොඩක් අය ඇප්ලයි කරලා එකම අපේ මෙහි වැඩක මෙහි පිටරට එයාලයින්ස් වැඩ කරන අයත් මේකට ඇප්ලයි කරලා තිබුණා. ඉතින් ලොකු පිරිසක් හිටියා. මං ඉතින් ඒත් හිතුවා දැන් මෙච්චරක් ඉන්නවා කියන්නේ 12කට chance එක හරි අඩුයි කියලා. ඉතින් ඔහොම යද්දි මම ෆ්ලයි කරනවා දැන්. යනකොට එක එක්කෙනා කියනවා අපිට එමිරේට්ස් වලින් ලියුම් ආවා දැන් ක්‍රූ එක ඇති යන මේ කවුරුත් ගන්නෙ නැහැ කියලා තමයි ඒ වෙලාව තියෙන්නේ කිකේ කියනවා. ඉතින් මගෙන් අහනවා ඔයාගේ හම්බුණාද ලියුම කියලා. මම කියන්නේ මට තාම ලියුමක් හම්බුනේ නැහැ. සමහර විට මම හිතාදාගත්ත පෝස්ට් එකේදී නැති වුණාද දන්නෙත් නැහැ කියලා. කොහොම හරි මම කසරිය ලොง ෆ්ලයිට් එකක් ගිහින් එනකොට මේ මගේ ඩ්‍රයිවර් ඇවිල්ලා හිටියා මාව ගෙනියන්න එයාපෝට් එකට. ආමත මම තනියෙන් ගොඩ නැගිච්ච කෙනෙක්. මම ෆ්ලයි කරනකොට මම මගේ කියලා ගයක් හැදුවා. මම මගේ වාහන ගත්තා. ඒ කියන්නේ මම මගේ සෞඛ්‍යය මම හරියට දියුණු වුණා තනියෙන්. ඒක මම ආඩම්බරෙන් කියනවා. අනිවාර්යයෙන්. ඔව්. ඉතින් ඊට පස්සේ ඩ්‍රයිවර් ඇවිල්ලා මට ඉඳන් කිව්වා බබා මේ ඔයාට ලියුමක් අම්මා අතටම දෙන්න කිව්වා කියලා. මම ලියුම දිගහැරලා බලනකොට මට කියලා තියෙනවා කන්ග්‍රැචුලේට් කරලා එමිරේට්ස් ආයතනයේ ඔබ පමණයි තෝරගෙන තියෙන්නේ එක්කෙනාටයි මේ සැරේ අපේ චාන්ස් එක ලංකාවෙන්ම ඔබ පමණයි තෝරගෙන තියෙන්නේ දවස් 10ක් ඇතුළත මට එහෙට රිපෝට් කරන්න සහ මගේ ඔක්කොම ටිකට් ගන්න ඕනේ දැන් මෙහෙ ඒ ඔක්කොම ලෑස්ති කරලා ඒගොල්ලෝ ලියුමක් කියලා කිව්වා. ඉතින් ආමන්ත මං ඊට පස්සේ එමිරේට්ස් වලට යනවා
දුබායි වලට. දැන් ඔය සිදුවීමත් එක්ක ඊට පස්සේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් පැත්තකට හැරෙනවා. මෙච්චර කාලයක් නොතිබුණු පරිසරයකට ගිහිල්ලා ඊට පස්සේ ජීවිතේ ලොකු සම්දිස්ථානයක් වෙන තැන හම්බ වෙන්නේ ඔය එමිරේට්ස් වලට ගියාට පස්සේ. ඔව්. මයි තේ එමිරේට්ස් වල දැන් ෆ්ලයි කරන් ඉන්නකොට මගේ යාළුවෙක් ඉන්නවා කපල් එකක් එහෙ ශ්‍රී ලංකන්. ඒගොල්ලෝ මට හැමදාම මම ෆ්‍රයිඩේ මේ හිටියොත් ෆ්ලයි නොකර ගෙදර හිටියොත් ඒගොල්ලෝ මට කෑම එකක් ගෙනත් දෙනවා. ශ්‍රී ලංකාවේ කෑම එකක්. ඉතින් දවසක් මේ මට කතා කළකෝ අප්සාරි මේ සාචාවලට මැච් වගේකට ශ්‍රී ලංකා ටීම් එක ඇවිල්ලා ඉන්නවා. මේ අපේ ගෙදර අද ඩිනර් එකක් තියෙනවා ටීම් එක අපිත් එක්ක හරි යාළුයි. මේ එන්න කියලා. ඉතින් මං ඒ පාර මං හාන් කිව්වා. ඇත්තටම මම නම් ක්‍රිකට් මොළේ දෙයක් දන්නේ නැහැ. ඔව්. මැච් එකක්වත් බලලා තිබුණේ නැහැ. ඔව්. ඉතින් ජපානයේ ක්‍රිකට් නැහැ. ඔව්. හරි ඉස්සර මගේ යාළුවෝ ඔය අර ස්ටිකර්ස් එහෙම එකතු කරලා මට එකක් දැක්කම හරි විකාරයි වගේ මේ ඉස්කෝලේ යන ළමයි මේ කව කට පෙට්ටියල ඔක්කොම ක්‍රිකට්ස් ලගේ පින්තූර. ඉතින් කොහොම හරි මේ යාළුවා ඉඳන් කිව්වා මේ එන්න දිනවලද කියලා මං හාන් කිව්වා. හාන් කියලා මං ආපහු කල්පනා කරා ඇයි මේ ශ්‍රී ලංකා ටීම් එක එනවා කියලා මම මොකටද යන්නේ කියලා. ඉතින් ආපහු හැට කෝල් කරලා කිව්වා අනේ බෑ මේ මං එන්නේ අපි මොකටද ඔතන තෙන්නේ කියලා මං කිව්වා නෑ නෑ මං එන්නේ නැහැ කියලා. ඉතින් අපිට පෙරැත්ත කරා. පස්සේ මගෙත් එක්ක අපේ ලොකු ගෙවල් අපිට දීලා තිබුණේ මගෙත් එක්ක තව හිටියා ඉන්ඩියන් ගර්ල්ස් දෙන්නේ. ෆ්ලයි කර. ඒ දෙන්නත් එදා කොහමරි ෆ්ලයිට්ස් ගිහින් නැහැ හිටියා ඒකත් වෙලාව වෙන්නේ නැති. මේ දෙන්න ආවා කොහරි ගිහිල්ලා. ආව ගමන් මං ඉඳන් කිව්වා ආ දන්නවද මේ ශ්‍රී ලංකා ටීම් එක ඇවිල්ලා ඉන්නවා කියලා ඒශාන්ත මේකල දන්නවා. ඒශාන්ත මෙහෙම අද රෑට ඩිනර් වලට එන්න කිව්වා. මම මේ දෙන්න බොනික්කෝ දෙන්නෙක් වගේ වයින් වෙලා වගේ කෑ ගහනවා. ඉන්දියන් සාරි ආර්ථයි ක්‍රිකට් වලට අපිට බලන්න ඕනේ අපි එකයි යන්න අපිවත් එකයි යන්න කියලා මේ දෙන්න නටනවා. පස්සේ මම ආපහු ඒශාන්තට කෝල් කරලා කිව්වා හරි ඒශාන්ත දැන් මේ දෙන්නට මේ ටීම් එක බලන්න ඕනේ කියලා මම එක්කන් එන්නම්. හැබැයි වෙඩි විලාක් ඉන්නේ අපි විනාඩි 5යි අපි ඊට පස්සේ ඩිනර් වලට අපි වෙනතනකට යනවා කියලා කිව්වා. කොහොම හරි ගියා. ගියාට පස්සේ ඉතින් දැන් මේ ටීම් එකක් තියෙනවා. දැන් මේ ඒශාන්ත හැම වෙලේම මට හෂාන් ගැන තමයි කියන්නේ. මේ වගේ හොඳම යාළුවා මෙයා මෙහෙමයි අරමයි කියලා හැම වෙලේම එයාව ඉන්ට්‍රඩියුස් කළා මට එයා ගැන හොඳ කියනවා. ඉතින් මම ඊට පස්සේ ඉතින් හෂාන් මාත් එක්ක කතා කරා. කොහොම හරි එතනින් ඊට පස්සේ අපි ගියා. ඇති වෙලාවක් හිටියේ නැහැ. ඊට පස්සේ මේ මට ඇහෙනවා එක්කෙනෙක් ටීම් එකේ කියනවා. මේ කවුද රැවිලින් කියලා මං අහගෙන තව එක්කෙනෙක් අහනද මගේ ඉස්සරහම ඒක සිංහලෙන් කතා කරනවා කවුද රැවිලින් ඉන්නේ එහෙනම් දන්නේ මේ මේ ඇවිල්ලා හිටියා ඒශාන්තගේ යාළු වෙන්නේ නැති කියලා ඊට පස්සේ ඉන්දියන් වගේ නේද කියලා මමත් ඉතින් ඔකේ පස්සේ මං එයාට කිව්වා මට මේ කවුද දන්නේ මතක් කරලා දුන්නා කවුද දන්නේ නේ අපේම කවුරු හරි වෙන්නේ නැහැ අපේ ටීම් එකේ පස්සේ මං අතක් කරගෙන මතක නේද ඉතින් මගේ ඉස්සරහම කිව්වා කියලා ඊට පස්සේ කොහොම හරි මේ අපි ගියා ඊට පස්සේ මැච් එකක් බලන්න එන්නකෝ ටිකට් දෙන්න ඔක්කොම කැච් අපි මැච් බලන්න ගියා ඉතින් ඔහෙ බලාගෙන හිටියා මම තමයි මෙලෝඩියක් දන්නේ නැහැ කිසිම දෙයක් දන්නේ නැහැ ඇත්තටම බොරු නෙමෙයි ඊට පස්සේ ඉතින් බය මැච් එක ඉවරලා මේගොල්ලන්ට කතා කරලා අපි ආපහු ආවා මට තිබුණා ඊට පහුවෙන්ද නැහැ මේගොල්ලෝ ඊට පස්සේ මම හිතන්නේ ලංකාවට ආවා මට තිබුණා මේ තායිලන්ඩට මම ෆ්ලයිට් එකක ගියා ඉතින් මම ගිහිල්ලා හෝටලෙට ගිහිල්ලා මේ ඇඳුම් බෑග් එක තියෙනවත් එක්කම කාමරේ මට ෆෝන් එකට කෝල් එකක් එනවා හොටෙල් ෆෝන් එකට හ්ම් හ්ම් ඉස්සුවා මේ මැඩම් there's a call from Sri Lanka කියලා ඉතින් මම කනෙක් කරා ආ කොහොමද කියලා එක්කෙනෙක් කතා කරනවා මේ හෂාන් හ්ම් ඉතින් මම ගත්ත කතාව නම කොහොමද මේ නම්බර දන්නේ කියලා හසත් සේවය වගේ නේ ඒකනේ මම මේ කොහොමද මේ නම්බරේ හොයාගත්තා අපි ඉන්න හෝටලේ ඔක්කොම ආ අපිට අය වාට විතර තින්නේ අපිටත් යාළුවෝ ඉන්නා එමිරේට්ස් වල කියලා කිව්වා ආ හා කාගෙන් හරි අහගෙන අහගෙන ඊට පස්සේ ඉතින් කතා කරලා මට ෆෝන් එකෙන් හරි හරි පොඩි කාලයක් මට මෙහෙම මට කැමති ප්‍රපෝස් කරා ඊට පස්සේ දා මේ වෙලාවෙම හෂාන් නේමයිනේ ආ කිව්වා ඒ දැනුත් එහෙම මෙහෙම මෙහෙමනේ ඕ ඊට පස්සේ මේ මං ඉඳන් කොයි ඉතින් මෙහෙමයි අම්මිලාගෙන් අහන්න ඕනේ ඒ ඔක්කොමත් කියලා ඊට පස්සේ මං කිව්වා මං කොහොමත් දවස් 10කට මේ ඇනුවල් ලීව් දාලා එන්න හිටියේ ලංකාවට මං කිව්වා මං අහවල් දවසේ එනවා ඒ ආවම ගෙදරට ඇවිල්ලා අම්මිලත් එක්ක කතා කරා. ඉතින් මං ආවා. ඇවිල්ලා මේ කොහමරි ඉස්සර මං අමන්ත මේ මේ නහයට නෝ ස්ට්‍රින් එකක් දාගෙන හිටියා. ඉතින් මං දැන් මෙයා මාව ආවා එයාපෝට් එකට මං එන්නම් ගන්න කියලා තාත්තිලාට එන්න ඕනේ නැහැ කියලා මෙයා මාව ගන්න ආවා. ගන්නවම මේ මම හිතන්නේ ගොඩක් අය දැක්කම මේ හෂාන් ඉතින් අඳුරනවනේ. මේ මාව ගන්න ඇවිල්ලා ඉන්නවා දැකලා පස්සේ කතාවකුත් ගියා හෂාන් ඉන්ඩියන් ගර්ල් කෙනෙක් එක්ක යාළු වෙලා ඉන්නවා කියලා.
ඉතින් කොහොම හරි මේ ඇවිල්ලා ඉතින් අම්මිලාගෙන් ඇහුවා. මට තිබුණේ ඇත්තටම ප්‍රශ්නේ ආමන්ත දැන් විවාහයක් සහ ඊට පස්සෙ ඉතින් මගේ පවුල මම බලාගෙන හිටපු. අම්මි තාත්තට කිව්වහම මොකද දැන් ඒ දින ඇත්තටම ආශානෙලා කෙලිම කතා කරා මේකල කැමති වුණා. මොකද ඒකල හරි කැමති වුණා මේ ආශාන්ට. ඊට පස්සේ මට හදිසියෙ මෙයා අයින් වෙන්න කියනවා. බඳින්න කියන්නේ අපි ඉතාමත් කෙටි කාලෙකින් අපි විවාහ වෙන තැනට ආවා. ඊට පස්සේ ඒකම හෂාන් මට කියනවා මේ අයින් වෙන්න කියලා රස්සාවෙන්. මොකද ඇත්තටම එයා එතකොට රටේ සම්පතක්. එයා ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියට වර්ල්ඩ් කප් එකට කලින් එයා හොඳ මට්ටමක හිටියේ. ඉතින් අපි දෙන්නාට පෞල් ජීවිතයක් ගත කරනවා නම් අපි දෙන්නගෙන් කෙනෙක් සැක්‍රිෆයිස් එක ගන්න එක්ක ඔයා හෙට එන්න ඕනේ එක්ක මම හෙට එන්න. මම බැලුවේ ඒක මගෙනුයි කෙරෙන්න ඕනේ මොකද මෙයාව රටට ඕනේ කෙනෙක්නේ. මට තනිකර අයිති කරගන්න පුළුවන් වස්තුවක් නෙමෙයි කියන එක මම අවබෝධයෙන් හිටියා. ඊට පස්සේ ඉතින් හරි අමාරු ආමන්ත මොකද බොහොම සැප ජීවිතයක් මම ගත කරේ. එමරේට්ස් ක්‍රූ කියන්නේ ඇත්තටම පුදුමාකාර රැකියාවක් ඒක. වැටුප් පැත්තෙන්ද මුදල් එකම ඉතින් අපි කරපු රැකියාව අපි ෆ්ලයි කරනවා අපි ලෝකෙ දකිනවා අපි පුරුදු වෙලා හිටියේ එහෙම ජීවිතයකට ලේසි නෑ අයින් වෙන්න. නමුත් අර අම්මයි තාත්තයි අර මං කිව්වා වගේ හැම වෙලෙම මගේ හිතේ තිබුණා අම්මයි තාත්තයි වගේ කවදා හරි දවසක ලස්සනට පවුල් ජීවිතයක් ගත කරන්න ඕනි කියන එක දරුවෝ හදන්න ඕනි කියන එක. ඒක මගේ ඔළුවේ තිබුණ හින්දා මට ටිකක් හිත හදාගන්න ලේසි වුණා. පස්සේ මට හෂාන් අස්වෙන්න කියලා කියනකොට මං අම්මයි තාත්තගෙන් ඇහුවේ එක දෙයයි මෙහෙම දැන් මට අයින් වෙන්න කියනවා. එතකොට මොකද්ද කරන්නේ කියන එක අම්මි තාත්තී මට හැම වෙලෙම කිව්වේ එක කියපු ගමන්ම කිව්වේ ඔයා අපිට ඇති වෙන්න කරපු දුවෙක් ඔයාට මෙතනින් එහාට කරන්න දෙයක් නැති තරම්. මොකද තාත්තී හැම වෙලෙම කියනවා තාත්තීට ඉන්නේ පුතුවෙක් නෙමෙයි පුතෙක් කියලා. තාත්තී මට ඇත්තටම අර තාත්තී මට පින් දෙනවා මං එයාගේ ජීවිතේ බේරුවා කියලා. සමහර එයා වෙන තැනකට ගෙනිච්චා නම් එයාගේ ජීවිතේ එතන ගැටලු සහගත වෙන්න තිබ්බා. ඉතින් මේ ඒගොල්ලෝ කිව්වේ ඔයා ඔයාගේ ජීවිතය ගැන බලන්න කියන එක. අනාගතේ ඔයාගේ අනාගතය හදාගන්න අපි කොහොම හරි ජීවත් වෙන්නම් කියලා. ඉතින් මම හෂාන් මට අස්වෙන්න කිව්වා මම කිව්වේ හෂාන් මේ එයා දන්නවා මගේ තත්ත්වය. මෙහෙමයි කිව්වා මෙයා කිව්වා ඔයා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. මම ඔයා කරන වටත් වැඩිය හොඳට මම උත්සාහ කරනවා ඒගොල්ලන්ව බලාගන්න කියලා. ඊට පස්සේ අනිත් ඉල්ලීම තමයි මම කරා මට කවදාවත් තනියෙන් ඉන්න නම් බෑ. ඔයා ටුවර්ස් යනවා නම් හරි ඔයා මැච් වලට යනවා නම් මාවත් එක්කයි යන්න කියන එක. මොකද අර තනියෙන් ඉඳලා මට ඇති වෙලා හිටියේ. ඊට පස්සේ ඉතින් දැනටත් ඒක ඒ විදිහටම කරනවා මන්ත. දැනටත් එයා ගොයා යනවා මං කාර්කේ හරි ඉන්න ඕනේ ගිහිල්ලා. ඒක දැන් එක පාර වදේකුත් වෙලා තියෙනවා. ඉතින් අර අම්මි තාත්තී නංගීව හෂාන් දැන් මගේ අම්මයි තාත්තයි දෙන්නම නැහැ. නංගිව බන්දලා දීලා නංගිව ජපානේ හිටන් යව්වා හෂාන්. ඊට පස්සේ මගේ අම්මලා හේ ඉන්න අම්මලා නංගිවත් එක්කන් ගියා. ඒ ඔක්කොම කරලා දීලා නංගිව විවාහ කරවලා දීලා එස්සේ මගේ අම්මී තාත්තිය හොඳට බලලා ටුවර්සුත් එක්කන් ගිහිල්ලා ඒක ළඟ දඹදිව වන්දනාවෙත් යව්වා. ඉතින් අම්මි නැති වුණා. දැන් අවුරුදු 12ක් වෙනවා. තාත්ති දැන් අවුරුදු 3ක් වෙනවා මේ ලබන මාසෙට නැති වෙලා. ඒ වෙනකන් මටත් වැඩිය හොඳට ඒක ළඟ බලාගත්තා. අප්සරි මේ දැන් ක්‍රිකට කෙනෙක් කිව්වම සාමාන්‍යයෙන් එක පාරටම පෞල් ජීවිතය ගැන හොඳ පෞල් ජීවිත තියෙන අය ඉන්න. හැබැයි සමහරලාට එච්චරම අර හරි අමාරු පෞල් ජීවිතයක් සාර්ථක ගොඩනගන එක ලංකාවේ කාර්ය බහුලත්වයේ ඔක්කොමත් එක්ක. හැබැයි අද ලංකාවේ බොහොම සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන ක්‍රිකට කෙනෙක් කියපු ගමන් හැමෝම කතා කරන්නේ හෂාන් සහ අප්සාරි පිළිබඳව. ඒක ඇවිල්ලා මං හිතනවා හෂාන්ගෙන් ආපු දෙයක් නෙමෙයි ඔබෙන් ආපු දෙයක් කියලා. ඒ කියන්නේ මේක කොහොම හරි මේක ගොඩනගාගෙන අපි ලස්සන පවුලක් ගත කරන්න දරුවොත් එක කියන එක. ඒක කරන්න පුළුවන් උනේ කොහොමද? අර මං කිව්වේ විශ්වාසය අපේ අතර ලොකු විශ්වාසයක් තිබුණා ආමන්ත. මොකද අපිට මූලිකව අපි හම්බෙලා අපි විවාහ වෙච්ච අලුත අපිට ඒක ලේසි වුණ නැහැ. මොකද හෂාන් ඇවිල්ලා පීක් එකේ හිටියේ. එතකොට එයාට කාන්තා ආකර්ෂණය වැඩි සෑහෙන්න ඒ කියන්නේ යා ගොඩක් උඩින්නේ හිටියේ ලයිම් ලයිට් එකනේ හිටියේ. එතකොට ඒ ප්‍රසිද්ධිය සාමාන්‍යයෙන් මං හිතන්නේ අර මට මම පිටරටවල ගිහිල්ලා විවිධ අන්දමේ මිනිස්සු ආශ්‍රය කරපු කෙනෙක් නිසා සමාජයේ එක ගැවසෙච්ච කෙනෙක් නිසා මට කවදාවත් ඊර්ෂ්‍යාවක් සැකයක් කියන එක තිබුණේ නැහැ. ඉතින් අපි අතර ලොකු අවබෝධයක් තිබුණා. හෂානුත් එයාගේ එයා ඒ විදිහටම එයා කටයුතු කළා.
අපි අතර කිසිම අනවබෝධයක් ඇති වෙන්නේ නැති වෙන කිසිම සැකයක් ඇති නොවෙන්න. ඒක අපි අතර විශ්වාසය. අපි මේ විශ්වාසය ගොඩනගා ගත්තා. ඒකම අර මම මූලිකම ඉල්ලීමකුත් කරන්නේ අපි හැමදාම එකටම ඉන්න ඕනි කියලා. ඒ ඒ ඒ බැඳීම. පවුලක් ඉද අපි හැම වෙලෙම එකට හිටියා මන්ත. ආමන්ත දැකලා ඇති මං චූටි කාලේ පුතාලා දෙන්නෙක්වත් මං අත් දෙකෙන් උස්සගෙන තනියෙන් යනවා මැච් වලට බලන්න. මං ඒගොල්ලන්ව gedara tiyala ගිහිල්ලා නැහැ කවදාවත් tour එකකට. ඉතින් ඒ වගේ අපි අර පවුලක් ඉදලා අපි හැම වෙලෙම එකට හිටියා. ඒතකොට මොන හරි තීරණයක් තීන්දුවක් ගන්න නම් අපි හැම වෙලෙම අපි දෙන්න කතා කරනවා ඒක ගැන. කතා කළා තමයි අපි අවසානයේ තීරණයකට එන්නේ. ඒකින්ද මං හිතනවා ඒ ආදරය විශ්වාසය ඒ අපි අතර තිබුණ ඒ බැඳීම තමයි වැදගත් වෙන්නේ. මොකද අද කාලේ සමහර පවුල්වල තියෙනවානේ හස්බන්ඩ් කරන එක වයිෆ්ට කියන්නේ. වයිෆ් දන්නේ. ඒගොල්ල අතර ඒ බැඳීම නැහැ. ඒ එකමුතුව නැහැ. ඒ ඒ බැඳීම තියෙනවා නම් විශ්වාසයත් එක්ක සැකේ කියන එක හරි භයානකයි පවුල්වලට. ඒ විශ්වාසයත් එක්ක තියෙනවා නම් මම හිතන්නේ ඒ පවුල ශක්තිමත් කියන එක. හෂාන්ගේ ක්‍රිකට් ජීවිතේ උප්පරිමේ තමයි වර්ල්ඩ් කප් එක. හැබැයි බාහිරයක් විදිහට ඔබට වෙනත් දේවල් දැනෙන්න පුළුවන්. ඔහු ක්‍රිකට් කෙනෙක් විදිහට යාගේ හොඳම දේ විදිහට. හෂාන්ගේ ක්‍රිකට් ජීවිතේ ඔබ දකින උච්චතම අවස්ථාව මොකක්ද? අර කිව්වා වගේ ඉතින් වර්ල්ඩ් කප් එක තමයි ඒකට සමකරන්න එකක් නෑනේ. ඒකට සමකරන්න නෑ. මොකද මමත් එතන හිටපු කෙනෙක් ෆයිනල් මැච් එකේ. මම ෆයිනල් මැච් එක බලන්න ගියා අදටත් මගේ කන් දෙකේ ඒ හඬ දෝංකාර දෙනවා ඒ චියර් කරපු විදිය. ඉතින් ඒ උදේ පාන්දර මම මගේ පුතාලා දෙන්න බඩේ ඉඳෙද්දි ගියේ දොස්තර මට යන්නත් එපා කියලා කිව්වා. මොකද මාස 3ක්වත් නෑ යන්න එපා කියලා. නමුත් අර ෆ්ලයි කරපු ඇඟේ ජවය තිබුණු නිසා මම කොහොම හරි හොරෙන් ගියා. මම හෂාන් මට කිව්වා මේ ජීවිතේට ආපහු ආට මේ වගේ අවස්ථාවක් ලැබෙයිද නැහැ. ඒක නිසා කොහොම හරි එන්න කියලා බය නැතුව. දැන් බලුවා මේක ඇත්ත වගේනේ. ඇත්ත තමයි. ජීවිතේට ඒ වගේ අවස්ථාවක් ලැබෙයිද? අවස්ථාවක් ඒක. මම තාම නැහැ මොකද. තාම දෙකලා නැහැනේ. ඉතින් ඒක නිසා මේ ඒ අවස්ථාව තමයි ඊට පස්සේ හෂාන් අවුරුදු දෙකක් විතර ඩ්‍රොප් වෙලා හිටියා. ඉතින් ඊට පස්සේ එයාගේ ආගමනය ගොඩක් හොඳයි. එයා හොඳට පර්ෆෝම් කරා. එයා අන්තිමට රටේ කැප්ටන් වෙලා ටීම් එකේ. ඒ මං හිතන්නේ ඒ වකවානුවත් මට එයාගේ කරියර් එක පැත්තෙන් මම ගොඩක් අගය කරනවා. ඒ වගේම හෂාන් ගොඩක් අභියෝග තුලින් ගමන් කළා. එයාගේ ක්‍රිකට් කරියර් එකේ සහ සමස්ත විදිහට ජීවිතේ බොහෝ අභියෝග තුලින් ගමන් කළා. ඉතින් හෂාන් කියලා බොහොම නිශ්චල පුජ්‍යලෙක්. ඔහු වැඩි කතා කරන කෙනෙක් නෙමෙයි. හැබැයි ඔහුට කොහොමද ඔබ ශක්තියක් වුණේ? ඔහුගේ ජීවිතේ බොහොම බරහැරුම් අභියෝග තුෙන් ගමන් කරන්නේ. අපේ ජීවිතේ ඇත්තටම මූලිකවම අපිට ලොකු අභියෝග තිබුණේ මුල ඉඳලා. අපි හැම අභියෝගෙම අර අර දෙන්න අතර තියෙන විශ්වාසය අපි දෙන්නගේ ආදරයෙන් අපි ජයගත්තා. ඒකම මං කිසි දෙයකට කලබල වුන්නේ නැහැ. මං සාමාන්‍යයෙන් දැනටත් ගොඩක් අය මට කියනවා ඇයි ඔයාට කේන්තියක් නැත්තේ කියලා සමහර වෙලාවට. මට කේන්තියක් නැහැ මට ගොඩාක් ඉවසීම කියන එක තියෙනවා. ඒකම සමහර එයා කලබල වුණත් එයා ටිකක් අභියෝග එනකොට එයා පොඩ්ඩක් කලබල වෙනවා. එයා එක්සයිට් වෙනවා. නමුත් ඒ ඔක්කොම අර මාත් එක්ක ඉන්නකොට අපි දෙන්න එක බැලන්ස් කරගන්න පුළුවන්. මොකද මං එයාව බැලන්ස් කරනවා. ඉතින් එහෙම එක්ක අපිට ආපු අභියෝග හැම එකෙම අපි ජය ගත්තා. මොකද අනිත් එක හෂාන් හැමෙලෙම තනියෙන් හිටපු කෙනෙක්. ඒ කියන්නේ කාගෙන්වත් මට මෙයා උදව් කරයි මට මේ මෙයාගෙන් මේ උදව්ව ලැබෙයි කියන එක බලාපොරොත්තු වෙන්නේ නැහැ. එයා තනියෙන්නේ මේ මේ ගමන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි දෙන්නටම අපි පොළවේ පය ගහලා ජීවත් වෙන ඉගෙනගෙන හිටපු නිසා අපිට පුළුවන් වුණා මේ හැම අභියෝගෙම ජය ගන්න. ඒ ආදරයයි අපි අතේ තිබු විශ්වාසයයි. මෙච්චර කතා කරා වෘත්තීය වේදිනියක් විදිහට, ඊට පස්සේ භාර්යාවක් විදිහට. හැබැයි අද ගොඩාක් ආරම්භ වෙනවා අම්මා කෙනෙක් විදිහට. ඒ කියන්නේ දරුවෝ හදපු විදිය සහ දරුවෝ හැදුන විදියත්, ඊට පස්සේ ඒගොල්ලන් ක්‍රීඩා ශාස්ත්‍රයේත් ඇවිල්ලා තියෙන දුරයි ඒ සියල්ල බලනකොට පස්සේ අම්මා කෙනෙක් විදිහට සෑහෙන ආරම්භ වෙන්න පුළුවන් නේද? අනිවාර්යයෙන්ම මම ගොඩාක් ආරම්භරයි. ඇත්තටම මගේ පුතාලා 3 දෙනාම මම හැදුවේ කවදාවත් මට ආමන්ත්‍ර මේ සල්ලි එහෙම සල්ලි කියන එක මට ලොකු දෙයක් නෙමෙයි. මම හිතන්නේ අර පුංචි කාලේ ඉඳලා මුදල් අපි අත ගෑවන්නේ. මාවුදු 18 ඉඳන් හම්බ කරන්නේ ජපානේ ගිය වෙලේ ඉඳන්. ඒකෝට මේ මුදල් කියන එක අපිට මූලික වුන්නේ නැහැ කිසිම තැනක. ඒ කියන්නේ කැදරකමක් නැහැ. නැහැ කවදාවත් නැහැ. අනිත් එක ඕනෑවට වැඩිය තියෙන්න ඕනේ. මට මෙච්චරක් තියෙන්න ඕනේ. ඒ කවදාවත් ඒ බොරු හීන නම් මගේ අතේ නැහැ. ඉතින් අර මගේ පුතාලවත් අපි පුංචි කාලේ ඉඳලාම හැදුවේ බොහොම සරලව. හැබැයි පුතේ ඔගලන් ජීවත් වෙන්න හොඳ විදියක් ඔගලගේ අනාගතය හදාගන්න ඕනේ. අපි මූලික අධ්‍යාපනය ඔගන්ට දෙනවා. ඔගලන්ගේ දේවල් ඔගල තෝරගන්න කියන එක. ඒ කියන්නේ අපි ඒගොල්ලන් දැන් ක්‍රිකට් ක්‍රීඩාවට පුංචි කාලේ ඉඳන් දක්ෂයි කියලා දැනුනේ මේ වයසේ ඉඳලා. ඒගොල්ලන්ගේ ආසාවන්ට අපි ඉඩ දුන්නා යන්නේ ඉස්සරහට.
මිසක්ක අපි කවදාවත් කිව්වේ නෑ ඔයගොල්ලෝ මෙහෙ යන්න ඕනේ මේ රටවල් වලට ගිහිල්ලාගෙන ඔයගොල්ලෝ මෙහෙම මිනිස්සු වෙන්න ඕනේ එහෙම කියලා අපි අහුවා ඒගොල්ලන්ගේ ඔයගන්න මොනවද කරන්න ඕනේ තීගලක අම්මේ අපි ක්‍රිකට් ගහන්න ආසයි තාත්තිය වගේ අපිට රටට මොකක් හරි අපි ආඩම්බරයක් ගේන්න අපිටත් ඒක කරිය එකක් විදිහට ඉස්සරහට ගෙනියන්න පුළුවන් අපි ඒ පැත්තෙන් යන්නම් කියලා ඉතින් අපි ඒකට ආශිර්වාද කළා ඒකම පුංචි කාලේ ඉඳලා මේගොල්ලෝ ඉගෙන ගත්තේ ආගම ඉස්කෝලේවල නමුත් අපි බෞද්ධ ආගමේ පුංචි කාලේ ඉඳලාම ආමන්ත අපි අපේ අර අම්මලා උගන්වපු ඒ ට්‍රැඩිෂන්ස් අපේ සભ્યත්ව උරුමයන් අපි ඒව ඉස්සරහට ඒ සම්ප්‍රදායන් ගෙනාවා අපේ ගෙවල් ගියක් වශයෙන් අපි පවුලක් විදියට අපි බෞද්ධ ආගමට හැම වෙලේම මූලිකත්වයේ දීලා වැඩ කරන්නේ ඒව ඒගොල්ල පුංචි කාලේ ඉඳන් බලාගෙන හිටියා ඒකම මම හිතන්නේ ඒගොල්ලන්ට පහසු කාලීනව පුතාලට පසු කාලීනව කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ නමක් මොන ගහනවා ඒ අර පෙර ඉඳගෙන ආපු ආభాෂයත් එක්ක ඒ ස්වාමීන් වහන්සේගේ ඇසුරත් එක්ක ඒගොල්ලන්ට ජීවිතය ගැන ඉතාමත් හොඳ අවබෝධයක් ඇතුව තරුණයන් විදිහට ඉතාමත් හොඳ අවබෝධයක් ඇතුව කටයුතු කරනවා තරෝ දෙන්න ගැන අම්මට තියෙන සිහින මොනවද මට ලොකු සිහින නෑ ඒගොල්ලන්ගේ ආසාව තියෙන ක්‍රිකට් ක්‍රීඩාවට ඒගොල්ල හරියට ඒ වෙනුවෙන් මහන්සි වෙනවා තාත්තා හින්දා ක්‍රිකට් ගහන්න කියන එක ඒගොල්ලන්ගේ හිතේ නෑ හැම වෙලෙම හෂාන් කියන්නේත් ඔයාලගේ අනන්‍යතාවය ඔයගොල්ලෝ හදාගෙන තනියෙන් ඔයගොල්ලෝ ගමනක් යන්න ඕනේ කියලා ඒක නිසා ඒගොල්ලන්ට ගොඩාක් පුංචි කාලේ නම් බාධාවල් ආවා නමුත් දරුවෝ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් පුදුම විදිහට කැප වෙනවා මහන්සි වෙනවා ඒ පැෂන් එක ඒගොල්ලන් ඇඟේ තියෙනවා ඒකට තාත්තව තමයි පුංචි කාලේ නම් දැක්කේ ඒකම ඒගොල්ලන් ඒගේ සිහින තියෙන ක්‍රිකට් ක්‍රීඩා කරලා රටට ජයග්‍රහණ ගේන්න ඒ එයාලගේ අහිංසක සිහිනය සැබෑ වෙනවා නම් එච්චරයි මගේ තියෙන ලොකුම සිහිනය දැන් තෘප්තිමත් භාර්යාවක් තෘප්තිමත් මවක් ඒ වගේම වෘත්තිමය පැත්තෙන් සියලු දේවල් අත් කරගත්තා අවසානයේදී ඇයි ආපහු මේ ක්‍රිකට් පැත්තට එන්න හිතුවේ මම ඇත්තටම මේ හිතපුවත් නැති දෙයක් ආමන්ත මොකද මං විවාහ වුණාට පස්සේ ගෙදරම මේගොල්ල එකමයි හිටියේ මේ මට ක්‍රිකට් ආයතනයෙන් කැඳවීමක් කරන එකට හිටපු සභාපතිතුමා කතා කරලා කියනවා මේ හම්බෙන්න එන්න කියලා හෂාන් එක්ක පස්සේ අපි දෙන්න යනවා ගියාට පස්සේ මට කියනවා මේ මෙහෙමයි අප්සාරි මේ විමෙන්ස් ක්‍රිකට් එක අපිට ඉහළට ගේන්න ඕනේ අපිට මේ බිම් මට්ටමින් මේක උඩට ප්‍රචලිත කරලා මේ ළමයිව ක්‍රිකට් ගහන්න යොමු කරන්න ඕනේ ඉතින් ඒකට අපිට කෙනෙක් අවශ්‍යයි මේ ගැන දැනුමක් සහ කෙනෙක් ඒ කියන්නේ අඳුරන කෙනෙක් ඒ කියන්නේ යම්කිසි පිළිගැනීමක් තියෙන කෙනෙක් ඉතින් අපි හිතන්නේ අපිට වෙන කෙනෙක් මතක් වෙන්නේ නැහැ ඔයාව තමයි මතක් වුනේ මොකද ඒගොල්ලෝ දන්නවා මට නොලෙජ් එකක් තියෙනවා කිව්වද අවුරුදු දැන් 26ක් ආමන්ත්‍ර විවාහ වෙලා ඒකනේ ඉතින් ක්‍රිකට්මනේ අපේ ජීවිතේ ඉතින් මේ මේක බාර අරගෙන කරන්න කැමතිද කියලා මට තිබුණ ගැටලුව හෂාන් මොකක් කියයිද කියන එක පස්සේ මම එයා දිහා බැලුවාම එයා මෙහෙම මෙහෙම කළා මම හිතුවා ඕකේ කියලා මං කිව්වා හරියන අපි ගෙදර ගිහිල්ලා කතා කරලා කියන්නම් කියලා ඉතින් හෂාන් මට එනකොට කිව්වා ආ ඒක බාර ගන්න දැන් පුතාලත් ලොකුයි. ඔයාට දැන් එයා හැම වෙලෙම කියපු දෙයක් තමයි ආමන්ත අපි ක්‍රීඩා කරද්දී අපිට ආශිර්වාද කරේ රටේ මිනිස්සු. අපි පරදිනකොට ඒ අය අපිත් එක්ක දුක් වුණා. අපි දිනනකොට ඒගොල්ලෝ අපිට ආශිර්වාද කළා. ඒක අපිට ලොකු ශක්තියක් වුණා. අපි මේ රටට ආපහු දෙයක් දෙන්න ඕනේ කියන එක. ඉතින් එයා මට දැන් ඔයාට හොඳ chance එකක් ඇවිල්ලා තියෙනවා. ඔයාට ක්‍රිකට් වලින් මේ ගම්වල ඉන්න දරුවන්ට උදව් කරලා ඔයාට ඒක කරන්න පුළුවන්. ඒ මේක සමාජ සේවයක් විදිහට ඔයා බාර ගන්න කියන මම හරි කැමැත්තෙන් ඒක බාරගත්තා. ඉතින් අදටත් ආමන්ත මම ඇත්තටම ගරු රැකියාවක් මේ කරන්නේ. මම මුදල් බලාගෙන යන ගමනක් නෙමෙයි. නමුත් මම මේක කරන්නේ මගේ ආත්ම තෘප්තියට සහ මේ රටේ ඉන්න මේ දරුවන්ට අපිට යම්කිසි සේවයක් අපි ජීවත් වෙලා ඉන්නකම් අපිට පුළුවන් කාලේ කරන්න පුළුවන් නම් ඒක තමයි මේ කරන්නේ. මොකද විශේෂයෙන් ආමන්ත දැකලා ඇති සමාජයේ මගේ Facebook එකේ මම දානවා. මං හැම වෙලේම යන්නේ ගොඩාක් දුෂ්කර පැතිවලට හොයාගෙන. මොකද ඒ පැතිවල රත්තරන් වගේ මැණික් කැට වගේ ළමයි ඉන්නවා. හැබැයි ඒව හැංගවිලා තියෙන්නේ. ඒ ඒ අයව ඉස්සරහට අරගෙන දක්ෂතාවයක් තියෙනවා අපි උදව් කරලා ඉස්සරහට ගෙනල්ලා එයාලගේ ක්‍රීඩාවට දක්ෂතාවක් තියෙන දරුවන් ඉදිරියට ගෙනියන්න තමයි ආමන්ත කටයුතු කරන්නේ. දැන් මේ 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 ලොක්ඩවුන් එක එනකම්ම මම පහුගිය ටිකේම බක මූණ ඇල හැර යාපනේ දැකලා ඇති මම නොගිය තැනක් නෑ. ඉතින් මං මට හරි සතුටක් තියෙනවා දැන් දරුවෝ ඇවිල්ලා ඉන්නවා ඉස්සරහට අපේ කණ්ඩායම් වලට. මට ක්‍රිකට් ආයතනයෙන් හැම දෙනාගෙන්ම ලොකු සහයෝගයක් ලැබෙනවා. මං ලොකු විශාල ආත්ම තෘප්තියක් ලබනවා මේ කරන සේවයෙන්.
හොඳයි සාමාන්‍යයෙන් හැම ශේෂ්ත්‍රයකින්ම තෘප්තිමත් වෙච්ච කාන්තාවක් සොයන්න හරි අමාරුයි. එක්ක වෘත්තිමය පැත්තේ කලකිරීමක් තියෙනවා. එක්ක පෞල් ජීවිතේ කලකිරීමක් තියෙනවා. එක්ක අම්මා කෙනෙක් විදිහට කලකිරීමක් තියෙනවා. එක්ක මට රටට යමක් කරන්න බැරි වුණායි කියලා කලකිරීමක් තියෙනවා. ඉතින් එහෙම කලකිරීම නැති බොහොම තෘප්තිමත් කාන්තාවක් තමයි අප්සාරි තිලකරත්න කියන්නේ. ඉතින් බොහොමත්ම ස්තුතියි අප්සාරි. මම හිතනවා මේ කතා බහ ලංකාවේ බොහෝ දියණියන්ට අතිශයින්ම උත්තේජනාත්මක කතා බහක් වෙන්න ඇති කියලා. බොහොමත්ම ස්තුතියි ඔබේ කාලය නිසා. අයිබෝන්. අයිබෝන්.